ලකා. ලකා කියන්නේ කූබියෝ ලියපු ලකා. අවුරුදු කූබියෝ ටෙලි ඩ්‍රාමාවක බලලා තියෙනවා. ඔහු මෙන්න මෙහෙම කියනවා 2019 නොවැම්බර් 14 වෙනිදා Facebook එකේ සටහනක් කියලා. මේක හොඳට කියවන්න. මේක හොඳට කියවනකොට ඔයාලට තේරෙයි මේකෙන් කියන්නේ මොකක්ද කියලා. අද 14 එම නීතිය උල්ලංඝනය නොකරමින් මෙසේ ලියමි. ජනාධිපතිවරණයට ඉතාම ආසන්න දින කිහිපයක් තියෙන නිසා ඒකට බලපෑමක් නොකර මම මේක ලියනවා. 1956 විසින් ජනිත කොට 1956 විසින් ජනිත කරයි කියලා කියන්නේ 1956 බලයට ආපු බණ්ඩාරනායක මහත්මයා ඔහු කිව්වේ සිංහල භාෂාව රජ කරනවයි කියලා. ඒ අනුව 1956 අංක 33 දරන පනතෙන් ඔහු මොකද කරන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාවට බවට පත් කරනවා. මේ හරහා ගැටුම් ඇති වෙනවා. කාලයක් තිස්සේ ශ්‍රී අකුරේ කළු තෙල් ගෑව දෙමළ මිනිස්සු එයාලගේ දෙමළ අකුරෙන් ශ්‍රී අකුර ලියන්න පටන් ගත්තා නම්බර් ප්ලේට් වල. මේ වගේ කාලයක් තිස්සේ ඇති වෙමින් ආපු මේ භාෂාමය ගැටලු උත්සන්න වෙන්න පටන් ගත්තා මේ 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කළයින් පස්සේ. 1977 විසින් පෝෂණය කළ යමක් වේද එය 2009 කූටක් ප්‍රාප්ත විය. 1977 ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථික ක්‍රමය හඳුනා දුන්නා. මේ කියන්නේ දෙපැත්තක්. මොකක්ද? එක පැත්තකින් ජාතිය ආගම භාෂාව සම්බන්ධ ගැටලු ඇති වුණා අපේ රටේ. අනිත් පැත්තෙන් 1977 දී හඳුනා දුන් ආර්ථික ක්‍රමවේදය හරහා ආර්ථික ප්‍රශ්න අපේ රටේ ඇති වුණා. ඒකේ කූට ප්‍රාප්තිය වුණේ 2009 යුද්ධේ ජයග්‍රහණය කළා. හැබැයි යුද්ධේ ජයග්‍රහණය කළා පමණක් නොවේ, ඒ හරහා ඌට ප්‍රාප්තිය වුණේ ප්‍රශ්නයේ මුල ආරම්භය 2009. එම කූට ප්‍රාප්තිය විසින් හිස් බවක් ජනිත කළේය. වීරත්වය හිස් විය, සටන් පාට හිස් විය, හිස් බව රජ යන්නට විය, පාළු විය, මූසල විය, අනුතර හිස් බව තුළ සැඟව ගත්තේය. 56 සහ 77 විසින් නිදන් කළ පිළිකාව මෙන්න මේ කිව්ව ගැටලු දෙක පිළිකාවක්, නිදන්ගත පිළිකාවක් මතු පිටින් සුව යටින් ඔඩුදුවන්නේය. මේක යටපත් වෙලා තිබුණාට මේ ජාති ආගම් කුල බේද සම්බන්ධ ප්‍රශ්නයත් ආර්ථික ප්‍රශ්නයත් මතු පිටින් නැති වුණත් යටින් උඩුදුවමින් තිබුණා. මරණය හෙවත් පිපුරුම ඉතා නුදුරේය. ඔහු ජයග්‍රහණය කළ යුතුයයි මම සිතන්නේ එබැවින්. ඔහු හිතනවා ගෝතාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණය දිනන්න මෝඩ. එවිට 56 ජනිත කළ ජාතිවාදී මේ භාෂාමය ගැටලු අවස්ථාවාදී ජාතිකත්වය ඔහු කියනවා ඒක. වමතින්ද 77 ජනිත කළ ත්‍රාඩත්වය දකුණතින්දගෙන ඔහු හෙට දින එම අසුන මත අසුන් ගත යුතුය. ජනාධිපති වෙන්න මෝනි ගෝතාභය. ඔහු අත්පොඩි ගැසීමට අත්ලං කරන සෑම විටම වමත දකුණත මත ගැටි ගින්දර නගිනු ඇත. ඔහු කුමන තීරණයක් ගත්තත් අත්පොඩි ගහනවයි කියලා කියන්නේ ඒකයි. ඔහු කුමන තීරණයක් ගත්තත් ඒකින් ඇතිවෙන්නේ ගැටලුවක් විතරමයි. ඒ ගින්නෙන් බොහෝ දේ පිලිස්සී යනු ඇත. ඒ ගින්දර නිසා ඔහු ගන්න තීන්දු තීරණ නිසා රටක් විනාශ වෙනවා. නිරන්තර ගිනි ගැනීම විසින් සමස්තයටම ගින්න බෝවනු ඇත. ඒ ලැව් ගින්න සියල්ල දැවී යනු ඇත. ඔහු වීරයෙක් හෝ දුෂ්ටයෙක් නොවේය. ඔබ විසින් උක්ත ආකාර දෙකින් ජනිත කරගන්නා ලද ගින්නෙන් පිලිස්සෙන විඳිතයකි. අන්න අර ප්‍රශ්න දෙක නිසාම ගින්නෙන් පිච්චෙන මනුස්ස විඳිතයෙක් බවට පත්වෙනවා මේ පත්වන ජනාධිපතිවරයා. අපි දන්නවා 2019 ජනාධිපති වුණයි පස්සේ ඔහු ගත් ක්‍රියාමාර්ග නිසා ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඒ හරහා රටේ නොසන්සංකාරී තත්ත්වය ඇති වෙනවා. ඒ හරහා ගිනි ගන්නවා. මේ ගින්නේ විඳිතයෙක් බවට පත් වෙන්නේ මොහු ඇති කළ ආර්ථික අර්බුදයක්ම පමණක්ම නෙවෙයි මේක. මේක ඔහු සහ ඔහුට පෙර බලයේ සිටි සියලු දෙනා ඇති කළ ප්‍රශ්නයක්. ඒක විඳිතයෙක් බවට ඔහු පත් වෙනවා. ඔහු ඊළඟට කියනවා පිලිස්සී එළිවෙන බිම මතට වැටෙන පළමු වැස්සෙන් නගින ලපටි දළු වලට උණුසුම් සූර්යාලෝකයක් හිමිට කොට හිච්චිච්ච විනාශ වෙච්ච රටක මුලින්ම මිනිස්සු තුල ලපටි දළු ඇති වෙනවා. අලුත් හැඟුම් ඇති වෙනවා. වෙනසක් ගැන සිහි වෙනවා. මොකද වෙන්නේ?
රතු රැවුල්කාර ලපයා දන්නව රතු රැවුල්කාර කියල කියන්නේ ජවීපිය එන්තීපිය ඔුන්ගේ පක්ෂයේ පාට ලපයා ලපයා කිව ගමන් කවුරු දන්නවා ප්‍රමුඛ සගයන්ට කැඩී බිදී වෙන්ව සිටින වරහන් ඇතුළි කියනවා පිරිස කැඩී බිඳිල වෙන්නලා ඉන්නවා මාංසික කොටස් කිහිපයක් විදිහට හැකි වුවහොත් එදලු එතනම වියලී එබිම කාන්තාරයක් වනු ඇත ඔවුන් බලයට පත් නොවනොත් මේක තවදුරටත් ඒ දලුත් මැරිලා කාන්තාරයක් වනවා නිසකයි පිලිස්සී පොහොර වුණ සාරවත් පොළොවක පැලවෙන පළමු දළුව මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි. මෙයා හිතනවා මේ ඇතිවන අලුත් පුනරුදය මේ ඇතිවෙන අලුත් හැඟීම මරලදායි විනාශ කරලදායි ඔවුන්ට බලය නොදෙයි ඔවුන්ට බලයට ඒමට නොදෙයි යැයි මම හිතන්නේ නැහැ. එහෙත් සොයුරණි ආමන්ත්‍රණය කරනවා මිනිසුන්ට කියනවා ඔබ බොහෝ දෙනෙක් මා හා එකඟ නොව බව දන්න. මගෙත් එක්ක ඔයාලා එකඟ වෙන්නේ නැතිවෙයි. ඔහු ලස්සන ප්‍රකාශයක් කරනවා. එහෙත් උක්ත දල්ල නැගීමට නම් මේ ගිනි කටේ මේක ගිනි ගන්නම් වෙනවා. මේ ආර්ථික ප්‍රශ්නේ මතුවෙන්නම වෙනවා. රට බංකොලොත් වෙන්නම වෙනවා. මිනිස්සුන්ට මේක දැනෙන්න නම් ඒ ගිනිගත් පොළොවක විතරමයි මේ අලුත් දල්ල අලුත් හැඟීම මේ වෙනස ඕනේ කියන හැඟීම මිනිස්සුන්ට දැනෙන්නේ මන්ද නව ශිෂ්ටාචාරයක් යනු හැම විටම ගින්නේ ප්‍රතිඵලයකි. අලුත් ශිෂ්ටාචාරයක් බිහිවෙන්නේ විනාශ වුණු ලෝකයක. එබැවින් ළඟ නොබලන්න දුර බලන්න. ඔහු සරලවම කියලා තියෙන්නේ මේ අතීතයේදී සිදුවීම් දාමය සහ ඉදිරියේදී සිදුවන සිදුවීම් දාමය. ඉතින් සමහර අනාවැකිකරුවන්ට වඩා මොහුනම් නියම අනාවැකිකරුවෙක් හැටියට මම දකිනවා.